ආයි කටියටම හරි මේ කාලස කියයාගෙන ට පුසින් එක තමයි අදගෙනාවේ ඒ තමයි වඩ් ප්‍රෙස් එක වඩ් ප්‍රෙස් එකේ බේසික්ටික සම්පූර්ණ ටියවටෝරියල් ලක් විතර ගන්න කියරතාම කලින් යාල කිය වැලට කියගේ හිටිය ඉතිං අද මංගේ නවා මේ සම්පූර්ණ වීඩියෝ කෝස්ස එකම එක කියන්න වඩ් ප්‍රෙස් එක මුලයිඉදන් අග දක්වාම එක යන්න ඔයාට වඩ් ප්‍රෙස් එක ගැන කිසිම දෙයක් දන්න නැති වුණත් කවන්න මේ වීඩියෝ කෝස්ස එක ඉවරන කොට වඩ් ප්‍රෙස් එකෙන් වඩ වෙබ්සයිට් හදාගන්න සම්පූර්ණයම පුළුවන් වේවි එතකොට තවදයක් මතක තියාගන්න වඩ් ප්‍රෙස් කියල කියන්නේ වෙබ්සයිට් හදන්න පුළුවන් මේ ප්ලටෆෝර්ම්යක් මේ තියන්නේ ඕපන් සෝස් ප්ලටෆෝර්ම්යක් ඕපන් සෝස් ප්ලටෆෝර්ම්යක් කියල කියන්නේ ම කෙනෙක් නොමිල පවිච්ච කරන්න පුළුවන් ඒතින්න ඕක හොස්ටන් සයිටක් විසින් කරගෙන යනහින් ද අපි හොස්ටන් වලට ගෙවන්න ඕන් එතකොට වඩ ප්‍රෙස කොල් නොමිලේ ගන්න හග කමරු එතකොට වැට කරන්න තියෙන්නේ මොනවල් හොස්ටන් සයිටක් හරහාගන්න මම කලින් වීඩියෝ ටිකක් ගෙනවා වෙල්ති එෆිලියට් කියලා මේ හොස්ටින් පටෆෝර්ම්මක් ගැන එක ට්‍රේනින් පටෆෝර්ම් එක ගත්තරම ඒතියන් සාමාන්‍ය ලෝක තියෙන හුඟක්ම සාර්ථකම ඔන්ලයින් මාර්ගෙන් මුදල් හොයන්න පුළුවන් වෙබ් අඩවිය එතකොට ඔයාල මේ වීඩියෝ බලන්න වනන් ඒවෙට ෆලියට් වීඩියෝ බල නැත සමහර වෙලාට වාට මේ වඩ් ප්‍රෙස් කෙනක තේරෙන්නේ නැතුව ඇති එකකතුවාට මේ වඩ් ප්‍රෙස් ඩෑස් බෝඩ් එක මංගාව තින මේ වඩ් ප්‍රස් ඩෑස් බෝඩ් එකත් වාට මීට කලින් දැකලවත් නැතුවදවා දන්නවත් නැතු කොහොමද මේ වඩ් ප්‍රෙස් ඩෑස් බෝඩ් එක ගන්න කියන එක ඒත් වෙල්ට ඇෆලියට්ගේ මං සටක් කියන්න වෙල්ති ඇපිලියට ඇතුළේ මේ පාවිච්චි කරන සිටක් ඔය පාවිච්චි කරනයට මේක දන්නවා අන්නේ ගොල්ලට තම මේ ඩෑස් බෝඩ් වීඩියෝටය ගන්නේ එතකොට ඔයා තාම වෙල්ති ඇපිලියට කොන්ටක් හදාගන්නත්තා පල්ලහා ඇති ඩිස්ක්‍රපෂන් එක ලිින් එක මගේ වෙබ්බඩවිට මගේ වෙබ්සයිට් කර හිල්ලා ඒ වෙබ්සයිට් එක මාර්ගෙන් වෙල්ති ඇපිලියට ඇතුළට යන්න ඇතුළි කියල පස මවාට මැසේජ දන්න ඊට පස්සේ ඔයාට මේ වීඩියෝ සට් එක බලාගෙන වෙබ්සයිට්ක් නොමිලේ හදාගන්න පුළු එතකොට දැන් කරන්න තියෙන්නේ මේ හෙමින් කරම අපි කෙටියෙන් කරම පුළුවන්දන කෙටියෙන් කරන්න එතකොට කොටස් කොටස් වශයෙන් කරන්න හිතන් ඉන්නේ පලවෙනිම කොටස විදිර කරන්න බලාපොරත්තුවෙන් ඉන්නේ පෝස්ට් එකක් ඒ ගැන කලින්මං වාට මෙන මේ සියන මේ වාට තිරේ පේන පේන ඇති මේ පේන මේ පෝස්ටික කරල පෙන්න එතකොට මං අද පෙන්න්න හදන්නේ මේ වගේ පෝස්ට යන්න මේ සාමාන්‍යයෙන් ඕනම වගේ ඕනම පෝස්ටයක් වගේ කරගන්නේ ලියාගන්න කොහොමද කියන එක එතෙක්කම අවදත් තමයි පෝස්ට් එක තියෙන අපි දන්න නැති දේවල් ගොඩක් ඔය දේවල් මොනවද කියන එකත් මඟල පෙන්න්න කියතම හිතාගෙන එතකොට මේ විඩියෝ සම්පූර්ණ නරම් බන්න මේ විඩියෝ එකත් එක්කම තවතාවතාව විඩියෝ ඒවි ඒ විඩියෝ ඔක්කොම නරම් බන්න එතකොට ඔයාට වඩ් ප්‍රෙස් එක සම්පූර්ණයම උගට හරි මේ ඉස්සල්ලම කියන්න තියෙන්නේ මම අද කරන්න අදන වෙබ්බඩ විය ඉංගලිෂ් වෙබ්බඩ වියක් ඒකි අයිකිව්ුවොත් මේ හුවක් කටේ ගැමති ඇටසන්ස් Google ඇසන්සේ ගන්න Google ඇසන්සේ ගන්න ලේසි වාට ඉංගලිස් වෙබ්සයිට තිය නම් ඒවාගේ ඉංගලිස් වෙබ්සයිට තිය නම් ර්නින් පොටන්ශල්ල ගක් වැඩි කියන්න ඔයන්න පුළුවන් ගන්න හුගක් වැඩි ට ලංකා සිංහලින් වෙබ්සයිට තිය නම් ඒක ඇක්සන්සිෙන් හන්න පුළුවන් ගන්න රුපියල් දෙදස්මන්සියයින ඒකම ඉංගලිස්ල්ට තියනකොට අට විසි පන්දහක් විතර වයාගන්න පුළුව එතකොට ඔන්නවට හේතුව හිද හුගක් කටේ මගේ න්න අහන්න ඉංගලිස් වෙබ්සයිට කොම හදාගන්න කියන එතකොට ඉංගලි වෙබ්සයිට හදාගන්න විදිිය මංවාල්ට කියල දෙන්න ඒත්තෙක්ම තවදයක් මතක තියාගන්න වාට ඉංගලි වෙබ්සයිට හදන්න ඕන හිද එච්චල්ලකොට ඉංගලිස් නොලෙජ්ජ දැනුමත් තියන්න ඕන වෙන්න නෑ මංඒක ගැන්න තුවාල් කියල දෙන්න කොහොමද ආටිකල්ලයක් ගන්න කියන එක තුවල් ආටිකල්ල ලියාගන්න බැරන කොහොමද ආටිකල්ල නොවිලේ ගන්න කියනකත් මවාල්ට කියල දෙන්න මේ වීඩියෝ ටියවටෝරියල් අතරතුරේදි හරි අපි වීඩියෝ ඇතුට යම විනාඩි හතරක් විතර ගියා මේමිටික කියන්න හරි අන්තිමටම කියන්න තියෙන තවදයක් නමයි මම මගේ වෙල්ති ඇෆිලියට් එක ගැන කතා කරන්න මේ වෙල්ති ඇෆිලියට් එක මගේ රිෆරල් සහරහා එන අයගේ ප්‍රීමියම් යනයි ප්‍රීමියම් යනවන කවරු හරි එතකොට මට කමිෂන් එක හම්බෙනවා බොරු කියන්න ඕන ඒ කමිෂන් එක හම්බ වෙන හින්දය මං අනිවාර්යම කමිෂන් එක නිකන් ගන්න කැමති නැහැ ඒක හින්ද තමයි මම ප්‍රීමියම් ගන හැමෝටම මංගානි වෙබ්සයිට්ක් කරන් දෙන්නේ හදලා දෙන්නේ ඇත්තටම එතකොට මේ හුඟක් කට්ටියට ඒ රිෆරල්ස් ලගේ ප්‍රීමියම් යනයට විතරමට වෙබ්සයිට් හදලා දෙන්න පුළුවන් වෙන්නේ මට හැමෝටම වෙබ්සයිට් එක හදලා දෙන්න පුළුවන් වෙන්නේ නැහැ ඒකෙන්ද සමාවෙන්න එකට මේ හුඟක් කට්ටියෙන් උනේ අහනවා ඒත් එහෙම අමාරුයි ඒක උදේන වෙබ් අඩවියක් වුණත් නිකන් normal වෙබ්සයිට් එකක් වුණත් හදන්න කාලයක් යනවා හොඳට හදාගන්න නම් මට වගේ කෙනෙක්ට වුණත් සතියක්වත් යනවා අඩුම තරමේ වෙබ්සයිට් එකක් මුලින්ම හදාගන්න ඒකෙන්ද ඒකට සමාවෙන්න අනිත් එක මාව කන්ටැක්ට් කරගන්න බැරි වුණා නම් තාම ටෙලිග්‍රෑම් එකට මැසේජ් කරන්න ඒක ටෙලිග්‍රෑම් එකෙන් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් හැබැයි ටෙලිග්‍රෑම් එකට වඩා වෙල්ති ඇෆිලියට් හරහා
මට දාන මැසේජ්වලට මං අනිවාර්යෙන් පැය 3ක් පැය 4ක් ඇතුළත රිප්ලයි එකක් දානවාමයි. හරි. අනිත් එක මං අන්තිමටම වීඩියෝ එකක් ගේනවා. ඒ තමයි ඔයාලා වෙල්ති ඇෆිලියේට් එක ඇතුළේදී මගෙන් අහන ප්‍රශ්න වලට හැම ප්‍රශ්නෙටම උත්තරයක් විදිහට මම සතියකට වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නවා. ඒ කියන්නේ හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර එක වීඩියෝ එකකින් සතියකට සැරයක් මම වීඩියෝ එක ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට ඔයාලට වෙල්ති ඇෆිලියේට් එක ඇතුළේ ඒත් නැත්නම් වෙබ්සයිට් එකක් ඇතුළේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මගෙන් අහන්න. මම ඒකට වීඩියෝ එකක් ගේන්නම්. එතකොට ඒ තියෙන ප්‍රශ්නය අනිත් අයටත් විසඳේවි. හරි, අපි වීඩියෝ එක ඇතුළට යමු. මෙතන තියෙනවා පෝස්ට් කියලා. මේ තියෙන ඩෑෂ්බෝඩ් එක, ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා පෝස්ට් කියලා දැන්. මේ පෝස්ට් එක ළඟ තියෙනවා ඇඩ් නිව් කියලා බටන් එකක්. එහෙමත් නැත්නම් අපි පෝස්ට් එක ක්ලික් කරාම මෙතන තියෙනවා ඇඩ් නිව් කියලා තව දෙයක්. ඒත් එක්කම තව උඩක් තියෙනවා නිව් කියන මේ පෝස්ට් එක. මේ නිව් එක ක්ලික් කළොත් ඒත් අපිට පල්ලෙහාම පේනවා පෝස්ට් කියලා දැක්. මේ ක්‍රම තුනෙන් ඔයාලට පෝස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මෙතනින් ඇඩ් නිව් දීලා පෝස්ට් එකක් ඇඩ් කරන්න ට්‍රයි කරමු. එතකොට මෙතන ඔයාලට තියෙන්නේ ටයිටල් එක දෙන්න. ටයිටල් එක කියලා කියන්නේ ඔයාගේ මාතෘකාව. මම දැන් ඉංග්‍රීසි වලින් කරන හින්දා මම ටයිටල් එක දෙනවා. එතකොට මම ඔල්රෙඩි මේකේ ටයිටල් එකයි මේ පැරග්‍රාෆ් ටිකයි ඔක්කොම කරගෙන තියෙන්නේ. ඒකෙන් මම ඉක්මනට කරගෙන යන්න. මෙතන ටයිටල් එක දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඇඩ් මීඩියා කියලා දෙයක්. ඇඩ් මීඩියා කියලා කියන්නේ මොනවා හරි මීඩියා එකක්, ෆොටෝ එකක්, වීඩියෝ එකක් දාගන්න ඕන වුණොත්, නැත්නම් ඔඩියෝ එකක් දාගන්න ඕන වුණොත් ඔයාලා මේකෙන් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන පැරග්‍රාෆ් එකේ ටයිප් එක, ඔයා වෙන පැරග්‍රාෆ් එකක්ද ලියන්නේ, නැත්නම් ටොපික් එකක්ද, සබ් ටොපික් එකක්ද, ඔන්න ඕක. ඊට පස්සේ මෙතන බෝල්ඩ් කරන්න පුළුවන් ඕනම කොටසක්, ඕනම දෙයක් ඉන්නවනේ. ඉටලික් කරන්න පුළුවන්, බුලටින් දාන්න පුළුවන්, නම්බර් දාන්න පුළුවන්. ඊට පස්සේ බ්ලැක් කෝඩ් එකක් දාගන්නත් පුළුවන්. මේ තියෙන ඇලයින්මන්ට් එක, මේ තියෙන ලින්ක් එක. ඔයාලට ඕනම දෙයක ලින්ක් එකක් දාගන්න ඕන වුණොත් ඔයාලට ඒක දාගන්නත් පුළුවන් මෙතනින්. මෙතන තියෙනවා රීඩ් මෝ ටැග් කියලා එක. ඒ කියන්නේ ඔයා ඉන්නවනේ කොටසල් ලියලා රීඩ් මෝ කියලා දාගන්නවා. එහෙම නැත්නම් ටූල් බාර් ටොගල් එකක් තියෙනවා. මේක එච්චර යූස් වෙන්නේ නැහැ. අන්තිමටම තියෙනවා මේක පේජ් බ්‍රේක් එක. හරි, මම මේ ටික ඉන්නවනේ ඔයාලට විස්තරාත්මක කියලා දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාට පුළුවන් ඔයා පෝස්ට් එක කරගත්තට පස්සේ එක්කෝ සම්පූර්ණයෙන්ම ඔයාලා පෝස්ට් එක කරගන්න බැරි වුණා, ඔයා ආයෙ හෙට ඇවිල්ලා කරන්න හිතන් ඉන්නවනම් මෙතන ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කරන්න පුළුවන්. නැත්තම් ඔයා පෝස්ට් එක කරාට පස්සේ ඔයාලා ප්‍රීවියු කරලා බලා ගන්නත් පුළුවන්, පබ්ලිෂ් කරන්න කලින්. පබ්ලිෂ් කරොත් ඉන්නවනේ ඔය වෙබ්සයිට් එකේ ඉන්න හැමෝටම මේක පේනවා. පබ්ලිෂ් කරේ නැත්තම් ඔයාලා ප්‍රීවියු කරලා ගන්න පුළුවන්, ඔයාට විතරයි ඒක පෙන්වන්නේ. මෙතන තියෙනවා ස්ටෑන්ඩඩ් ගැලරි. ඒ කියන්නේ මේවා වැඩියෙන් පාවිච්චි කරන්නේ අපි සාමාන්‍ය පෝස්ට් එකක් ස්ටෑන්ඩඩ් ඇතුලේ තමයි කරන්නේ. ඒකෙන් දෙක මාරු කරන්න යන්න එපා. මෙතන දිනවා කැටගරි සෙට් එක. ඔයාට කැමති කැටගරි එකට ඔයා දාපු පෝස්ට් එක දාගන්න පුළුවන්. අන්තිමටම තියෙනවා ටැග් එක. ටැග් එකට පල්ලෙහාම තියෙනවා ෆීචර්ඩ් ඉමේජ් එක. ඒ කියන්නේ හැම ඉන්ටර් එකකටම ෆීචර්ඩ් ඉමේජ් එකක් දාගන්න පුළුවන්. හැම බ්ලොග් එකකටම, හැම ආටිකල් එකකටම අපිට ෆීචර්ඩ් ඉමේජ් එකක් දාගන්න පුළුවන්. එතකොට ඇඩ් ටයිටල් එක, ටයිටල් එක දාගමු අපි. ටයිටල් එක වෙන්නේ top 10 මේ කට් කරගත්ත මෙතන පේස්ට් කරා. ආයෙ මේකට ගියා, සම්පූර්ණයෙන්ම සිලෙක්ට් කරා, ආයෙ කට් කරගත්තා. ඒක මම මෙතන පේස්ට් කරගන්නවා. හරි, මට දැන් ඕන මේ සම්පූර්ණයෙන්ම පේනකොට ලොකු පැරග්‍රාෆ් එකක් වගේ මේක නිකන් බලනකොට කොහොමවත් රීඩ් කරන්න හිතෙන්නේ නැහැ. ඒක හින්දා අපි මේවට මේක සාමාන්‍ය රීඩ් කරන්න පුළුවන් විදිහයක් විතර මාරු කරගන්න ඕන. අපි මේ දෙකම මාරු දාගමු බෝල්ට් විදිහට. හරි, හැමදේම බෝල් කරගන්න. මේ විදිහට බෝල් කරගන්න. අනිත් එක මේ තව දෙයක් කියන්න ඕන. ඔයාලා මේ හිත කවුරු හරි හිතන් ඉන්නවා නම් මේ අනිත් වෙබ්සයිට්ස් වලින් මොනව හරි කොපි කරගෙන ඔයාලට දාගන්න පුළුවන් වේවි කියලා ඔන්න ඔය විදිහට දාගන්න යන්න එපා. මම ඒක කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියන එක. ඒකෙන්ද ඒ විදිහට නම් කරන්න යන්න එපා. ඊට පස්සේ අපිට ඕන නම් මෙන්න මේක පල්ලෙහාම පින්තූරයක් දාගන්න පුළුවන්. මම හිතන්නේ මේ දෙක මැදින් මොනවාරි පින්තූරයක් දාගත්තොත් හොඳයි. ඒකෙන්ද අපි ඒ විදිහට දාගමු. ඉන්ඩියානා ජෝන්ස්, හරි, ඉන්ඩියානා ජෝන්ස් පින්තූරයක් තියෙනවා. මම මේක ඔල්රෙඩි මගේ එකේ කොපි කරගෙන ඉන්න හින්දා මට පෙන්නනවා එක. ඔයාලා නැත්තම් ඔයාට මේක අප්ලෝඩ් ෆයිල්ස් ගිහිල්ලා, සිලෙක්ට් ෆයිල්ස් ගිහිල්ලා ඔයාට ඒක අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේක ඔල්රෙඩි අප්ලෝඩ් කරන් ඉන්න හින්දා මට පෙන්නන්නේ නැහැ.
එක අනුව තමයි ඕක වෙන්න ඕන. අනිත් එක ඔයාලට තාම අයිඩියා එකක් නැත්නම් නීෂයක් නැත්නම් මොනවාරි ඒව හොයාගන්න අමාරු වෙනවා. මම පල්ලෑ ඉන්නෝනේ ඉංග්‍රීසි ආටිකල්ස් ටිකක් දාලා ඇති. ඒ ඉංග්‍රීසි ආටිකල්ස් වලට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට පොඩ්ඩක් පුළුවන් වෙබ් නීෂයක් හොයාගන්න. නීෂයක් කියලා කියන්නේ ඔයා ඉන්නනේ මොන වගේ ටයිටල් එකකින්ද මොන වගේ වෙබ් අඩවියක්ද හදන්න ඕන කියන එක. එතකොට මෙන්න මේ ටික මම මේ විදිහට හදාගෙන ඉවරයි. දැන් මට තියෙන මේක කැටගරි එකකට දාන්න. මම මේක දානවා මේ හරි එන්ටර්ටේන්මන්ට් කැටගරි එකට. ඊට පස්සේ ෆීචර්ඩ් ඉමේජ් එකක් දාන්න. ෆීචර්ඩ් ඉමේජ් එක තමයි සම්පූර්ණයෙන් පෙන්වන්නේ මේක. ඔක්කොම හරි. දැන් මට තව වෙන මොනවද දාගන්න ඕනේ නැහැ. මට මේ තියෙන ටික ඇති. ඒකෙන්ද මම මේක පබ්ලිෂ් කරනවා. මේක මම පබ්ලිෂ් කරා. දැන් තියෙන්නේ මට මේක ප්‍රීවියු කරලා බලන්න. මොනනම් ප්‍රීවියු චේන්ජස් දීලා මෙහෙම බලන්නත් පුළුවන්. Top 10. මේ තියෙන්නේ Top 10 best movies on Netflix right now. මේ තියෙන්නේ මම හදාගත්තු ලිස්ට් එක. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ලිස්ට් එක. මේක තමයි මම හදාගත්තු විදිය. දැන් මට තියෙන්නේ ඔයාලට ඕන නම් මම තව දෙයක් කරලා පෙන්නන්නම්. මෙතන තවත් වැදගත් දෙයක් තමයි මෙන්න මේ ලින්ක් එක. හරිද? අපිට පුළුවන් මෙන්න මේක සිලෙක්ට් කරලා මේකට ලින්ක් එකක් ගහලා ලින්ක් කියන එක ක්ලික් කරලා මෙතන ඉන්ඩියානා ජෝන්ස් Raiders of the Lost Ark මේකේ මෙන්න මේ කැල්ල කොපි කරගන්න. එතකොට මේ කැල්ල තමයි වෙන්නේ. මේක කොපි කරගත්තා. මේක පේස්ට් කරන්න පුළුවන් මට. පේස්ට් කරලා දැන් මම ඊට පස්සේ අප්ඩේට් කරා. අප්ඩේට් වුණා. දැන් මම මේක රිෆ්‍රෙෂ් කරා. මම රිෆ්‍රෙෂ් කරලා පස්සේ මම දැන් මේක මෙතන view post එක දෙන්න. මෙතන මම Indiana Jones Raiders of the Lost Ark කියන එක click කළොත් automatically යනවා IMDb එකේ ඇත්තම Raiders of the Lost Ark කියන website එකට. ඔයාලට තේරලා ඇති මොකද්ද මේ insert the link කියන එකේ තේරුම කියන එක. ඔන්න ඔය විදිහට තමයි link එකක් insert කරගන්නේ. අන්තිමටම කියන්න තියෙන්නේ මෙන්න මේ දේ. අපි මෙතන ලිස්ට් එක ලොකුවට දාලා තියෙනවා. අපිට ඕන නම් මෙන්න මේ ලිස්ට් එක කෑලි දෙකකට කඩා ගන්න පුළුවන්. ඒක කඩා ගන්න තියෙන කොටස් 10ක් ඉඳ අපි මෙතනින් එන්ටර් දාලා මෙතන දාගමු පේජ් බ්‍රේක් එක. මෙතන පේජ් බ්‍රේක් එකක් දාගෙන මම මේක අප්ඩේට් කරනවා. මම පස්වෙනි එකෙන් පස්සේ පේජ් බ්‍රේක් එකක් දාගෙන මම අප්ඩේට් කරගත්තා. අප්ඩේට් කරගත්තට පස්සේ ආයෙත් අප්ඩේට් කරගමු. ඒක වෙන මෙතන සුපර් ගෑෂ් එකක් තියෙන හින්දා මෙතන තමයි පෝස්ට් එක view කරන්න වෙන්නේ. ඒක මම plugin එකක් install කරලා තියෙනවා. ඒ plugin එකෙන් ඉන්නෝනේ cache එක විතරයි load වෙන්නේ. හරි මෙන්න මෙතන මෙන්න මේ විදිහට කෑලි දෙකකට කැඩිලා තියෙනවා. හරිද? දෙවෙනි කොටස මම කඩා ගන්න දැනින් තමයි දෙවෙනි 6 7 8 9 10 ওই ටික play වෙන්නේ. එතකොට මෙතන ආයේ එක ගහපු ගම ආයෙනවා මිටික. හරි ස්තුතියි මේ වීඩියෝ නරඹුවාට. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් සුබ දවසක්.